வணக்கம், அஸ்ஸலாம் அலைக்கும். சீர தினாட்டு சுபோதேசனா பேவா ஈதினே பெறவருவே அதிகர ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச மகதாசா அக்ரமாத்திய மஹிந்த ராஜபக்ச மெத்துமாகிய பிரதானத்துவேன் கேபினட் மண்டல ரசுனா கேபினட் மண்டல ரசுவீமேதி இத்தாம சுயிசாலலெஸ் அவதானி யமுகலே கொரோனா வசங்கத்தைய මැඩලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගත් එහි ඇති වෙලා තිබෙන සාර්ථකත්වය පිළිබඳවත් ඒ වගේම භාණ්ඩ බෙදාහැරීම සහ සහන ලබා දීම සම්බන්ධයෙන් නොත් එය අනුසාංගික වෙන කරුණු කාරණා පිළිබඳ දීර්ඝ වේලාවක් කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කිරීමක් හා පැහැදිලි කර ගැනීමක් සිද්ධ වුණා. ඒ අනුව කැබිනට් පත්‍රිකා කීපයක් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා සම්මත වුණා. ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා කැබිනට් පත්‍රිකාවක් කෙටි කාලීන ජාත්‍යන්තර ද්‍රවශීලතා අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පාසුකම ලබා ගැනීම සඳහා වෙන ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. වක්නිසාදයට අපි කවුරුත් දන්නා ලෙස දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝකයේ ඇති වෙලා තිබෙන දරුණුම ආර්ථික අවපාතය ආර්ථික කඩාවැටීම මේ වන විට වාර්තා වෙලා තියෙනවා. සෑම ලෝකයේ සෑම රටකම සුමට ලෙස ජාත්‍යන්තර වෙළඳ කටයුතු සිද්ධ නොවීම ආනයන අපනයන කටයුතු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ඇන හිටීම කරන කොටගෙන මේ හැම රටේම මුදලේ අගය විශාල ලෙස කඩාවැටිලා තියෙනවා, පිරීලා තියෙනවා. එක් රටකට පමණක් විසඳුම් සොයාගත නොහැකි වාතාවරණයක් තමයි ඇති වෙලා තිබෙන්නේ ලෝකේ. මෙවැනි වාතාවරණයක තමයි මීට පෙර ඒ සඳහා විශේෂිත ආයතන දෙකවන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1944 දී බිහි වුණෙත් මෙවැනි දරුණු විදේශ විනිමය අර්බුදයක් යටතේ. අපේ රටට සංචාරකයෝ කිසිවෙකුත් එන්නේ නැහැ. ගුවන් තොටුපළ වහලා තියෙන්නේ. සංචාරක ඉපියුම් කියලා රට ඇතුළට එන විදේශ විනිමය නතර වෙලා තිබෙනවා. ප්‍රධාන අපනයන භාණ්ඩේ වන්නේ රෙදිපිලි ඇඟලුම්. යුරෝපයේ රටවල් වල රෙදිපිලි ඇඟලුම් සඳහා තිබෙන ඉල්ලුම අඩුවෙලා තියෙනවා පමණක් නොව සම්ප්‍රදායිකව තිබුණ ඇනවුම් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා බොහොමයක් ආයෝජන ප්‍රවර්ධන කලාප තුනත් ඉම්පිටතත් පිහිටි රෙදිබිලි කම්මල් වසලා තියෙනවා. ඒ තුලින් ලැබෙන ආදායම් පහත වැඩිලා තිබෙනවා. ඒ වගේම බටහිර රටවල තිබෙන ආර්ථික අවපාතය කරන කොටගෙන බොහෝ ලංකාවේ අපනයන සඳහා ඉල්ලුම සීමා වෙලා තියෙනවා. ඒ අතර ඒක නිසා රට ඇතුළට ගලා යන මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වළක්වාලීම සඳහා රජය ඉතා විශාල ලෙස රාජ්‍ය මැදිහත්වීම් කරලා තිබෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් වාහන වැනි දේ ආනයනය කිරීම මාස 3කට අත්හිටවලා තිබෙනවා. අධෛර්යමත් කළ යුතු ආනයන සඳහා විශාල ලෙස බදු පනවලා තිබෙනවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හැම භාණ්ඩයක්ම නිෂ්පාදනය කරන් දේශීය වශයෙන් කළ හැකි කර්මාන්ත පවත්වාගෙන යන්නට පමණක් අදාළ වෙන අමුද්‍රව්‍ය යෙදවුම් ගෙනීම සඳහා අවසර ලබලා දීලා තියෙනවා. මේ තුලින් රුපියල් 200ට වඩා අඩු මට්ටමින් විනිමය අනුපාතය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට රංගලා තියෙනවා. ඒ අනුව තමයි ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නේ ඒ ඇමරිකානු ඩොලර් මිලියන 400ක් රට ඇතුළට ගෙනීම සඳහා ඒ තුලින් මුදලේ යගේ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වෙන කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වෙන සාක්කලාපී එකඟතාවයේ යටතේ මූල්‍ය සම්පත් ලබා ගැනීම සඳහා අවසරයක් ලබා දුන්නා. ඒ වගේම අපි ඒ හා සම්බන්ධිතව කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී දැන් අපනයනකරුවන්ට ලංකාවේ ඉන්න නිර්යාතකරුවන්ට මූණපාන්ට සිද්ධ වෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්නට ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය. ඒ නිසා ඔවුන්ට යම්කිසි අවශ්‍යතාවයක් ඔවුන්ගේ ප්‍රශ්නයක් මේ ක්‍රියාමාර්ග කරන කොටගෙන මතුවෙලා තිබෙනවා නම් අපනයන කරුවන්ට පුළුවන් අපනයන සංවර්ධන මණ්ඩලයටත්
අපනායන මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් කරුණු දක්වන්න. ඔවුන් විසින් ලිඛිතව පවරන ලද බලය මත බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආර්ථික මේ ජනාධිපති කාර්ය සාධක බලකාය තුලින් ඒ ප්‍රශ්න සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා ඉදිරිපත් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ යම් කිසි අපනායන කරුවෙකුට මේ අපිට විශාල ඌමනාවක් තියෙනවා. අපනායන කෙසේ හෝ නැවත ප්‍රවර්ධනය කරන්න ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා ආරක්ෂක අංශවල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව ඒ අපනායන කම්මල් එකින් එක විවෘත කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. ඒ සඳහා ඒ පළාත භාරව සිටින දිසාපතිවරයා මුණ ගැසිලා සාකච්ඡා කරලා ඊට අතිරේකව අපනායන සංවර්ධන මණ්ඩලයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඒකාබද්ධ වෙලා නැවත රට ගොඩනැගීම අපනායන ගොඩනැගීම සඳහා වෙන ක්‍රියාමාර්ගයට මැදිහත් වෙන්න තිබෙන බාධා ඉවත් කරන්නට කටයුතු කරන බව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණා. ඒ වගේම සමහර දේශීය කර්මාන්තකරුවන්ට ආනයන කරුවන්ට යම් යම් ප්‍රශ්න මතුවලා තියෙනවා. ආනයන කරන ව්‍යවසායකයන්ට ආනයනය සඳහා සමහර කොටසක් ආනයනය කළා. යම් කිසි අගයක් රට තුල එකතු කරන කර්මාන්තකරුවන්ට සුළුහා මධ්‍ය පරිමාණ ආනයන කරුවන්ට මතුවලා තියෙන ගැටලු පිළිබඳ පොදුවේ ඒ සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආනයන සීමාවේ සීමා ලිහිල් කිරීම වෙනුවට යම් කිසි සෝජාතික ආනයන කරුවෙකුට විශේෂිත ගැටලුවකට තබු මූණ පාලා තිබෙනවා නම් මුදල් අමාත්‍යතුමා වෙත මුදල් අමාත්‍යාංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. යම් කිසි ආනයන කරුවෙකුට විදේශයන්ගෙන් භාණ්ඩ මෙතෙක් නිදාසේ ආනයනය කළ අයට නැවතේ ආනයන සීමාව ඉවත් කරගන්න බෑ. නමුත් තමන්ට සාධාරණ යුක්තිසහගත නිසා සමහර කර්මාන්තයක් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නට බැරි වෙනවා නම් සමහර දෙයකට අත්‍යවශ්‍ය වෙන ඇසුරුම් උපකරණයක් ලබා ගන්න බැරි වෙනවා නම් ඒ මේ රටේ කිසිසේත් නිෂ්පාදනය කළ නොහැකි නම් එවැනි අයට පෞද්ගලිකව සිද්ධ වෙන දුක්ඛ දෝමනස්ස පිළිබඳ කන්දෙන්ට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට එවැනි අයගේ දුග්ගැනවිලි හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඊළඟට ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණා මෝටර් වාහන ආනයනය කරපු හා වෙනත් භාණ්ඩ තොග ආනයනය කරපු තොග වරායේ ගොඩ ගැසිලා තිබෙන බව විවිධ පාර්ශ්ව විවිධ ආකාරයට මේ අපි මහජන නියෝජිතයන්ට පැමිණිලි ඉදිරිපත් කරනවා. දැන් මට පැමිණිල්ලක් ඉදිරිපත් කළා වරායේ මෝටර් වාහන ආනයනය කළා තිබෙනවා. ඒ ආනයනය කළා තිබෙන වාහන නිදාස් කර ගැනීම සඳහා වෝප් ක්ලාක්ලා වාප්පු ලිපිකරුට යාමහා ප්‍රවාහනය සඳහා රතගෙන යාම පිළිබඳ ගැටලු තිබෙනවා කියලා. ඒ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ගරු එමෙතුමත් ඒ වගේම දයරත්නායක අපේ වරාය අධිකාරිය සභාපතිතුමත් මේ පිළිබඳව සාකච්ඡා කළා. දැනට හම්බන්තොට වරායේ මෝටර් වාහන ආනයනය කරපු 6600ක් තිබෙනවා. කොළඹ වරායේ මෝටර් වාහන 500කට අඩු ප්‍රමාණයක් තිබෙනවා. පසුගිය මාසය තුලදී ඒවා නිදහස් කරේ නැහැ. නමුත් මේ මෑතදී ඉඳන් නිදහස් කරන්න පටන් ගැනීමෙන් පසු හම්බන්තොට වරායෙන් නිදහස් කරලා තියෙනවා මෝටර් වාහන 533ක්. මේ සඳහා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතාගේ නායකත්වයෙන් ඒ සඳහා අවසර ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියක් සකස් කරලා තියෙන බව දැනුම් දුන්නා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ රජියත් ඉල්ලා සිටින්නේ සියලුම වාහන ඉතා මේ කඩිනමින් වරාය වලින් ඉවත් කරන් යන්න. මොකද වරාය තුල හම්බන්තොට වරායෙත් කොළඹ වරායෙත් විශාල ලෙස තදබදයක් තිබෙනවා වාහන මේ භාණ්ඩ නිදාස් කර නොගැනීමෙන්. ඒ නිසා එකී භාණ්ඩ ඉක්මනින් නිදාස් කරගෙන යන්න ඒ පිළිබඳ ගැටලුවක් මතුවෙනවා නම් වරාය අධිකාරියේ සභාපතිතුමා හෝ මේ නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතා මගින්
ඒ හැම අංශයකම ගැටලු निराකරණය කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ඒ අංශයට කමිටු හා මේ බලධාරීන් නම් කොට මේ පත් කරලා තිබෙනවා මේ අර sannivedanaye පිළිබඳ ගැටලුවක් තියෙන්නේ ඒ තිබෙන ඒ නිසා එක් එක් පාර්ශවයේ එක් එක අයට හැඟෙන ලෙස තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඉතින් ඒ නිසා අපිත් ඉල්ලා සිටින්නේ මේ වාහන 6600ක් 7000කට ආසන්න මෝටර් වාහන ප්‍රමාණයක් වරායවල් දෙක තුල තියෙනවා ඒ ටික පුළුවන් තරම් හැකියතාක් ඉක්මනින් ඉවත් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා එතකොට ඇඳිරි නීති බලපත්‍ර යනාදී ලබා ගැනීමේ මතුවෙන ගැටලු ඒ ආනයන කරු විසඳ ගන්න මට වරායේ සභාපතිතුමා එහෙම කිව්වේ සමහර අයට වාහන අලෙවි නොවන නිසා ගෙන ගොස් තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා මේ වරායෙම ගොඩ ගිහිලා තියෙන්න අරිනවා කියලා ඒක නිසා ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ අපි සූදානම් මේ ටික නිදාස් කරන්න ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්න කියලා ඉල්ලා සිටිනවා ඊළඟට අපි ජනාධිපතිතුමත් අගමැතිතුමත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් විදේශවල සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයන් ප්‍රථමයෙන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කරලා තිබෙනවා විදේශවල රැකියා සඳහා පිටත්ව ගිය අයත් කොරෝනා වසංගතයට ගොදුරු වෙමින් සිටින රටවල වෘත්තීය කෙනු ශිෂ්‍යත්ව ලැබ ගිය පිරිසුත් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙනීම සඳහා පැමිණීම සඳහා අනේක විද ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කළත් රජය මේ පිළිබඳ ඉතාම වගකීමකින් යුත් දයානුකම්පා සහිත ක්‍රියාපිලිවතකට තමයි ගමන් කරන්නේ. මොකද අපි නරක අත්දැකීමකුත් තිබෙනවා. ඉතාලියෙන් සහ අනිත් රටවලින් මේ පිරිස් මුල් අවදියේදී ගෙනීමේදී ඉතා විශාල ලෙස ඔවුන් පරීක්ෂා කිරීමට පවා විශාල විරෝධතා පැවතුන බව රට දන්නෝ මේ රට විරුවන්ට මෙලෙසින් නිරෝධායනයට ගෙන යනවා කියලා අපිට විශාල චෝදනා නැගුණා මේ රට විරුව පරීක්ෂාවක්වත් කරන්න යාම රජය කරපු ඉතාම නරක ක්‍රියාවක් ලෙස තමයි ඒ දිනවල හැඳින්නුවේ ඉතින් ඒ තුලින් රටට විශාල අර්බුදයක් මතුණා ඒ නිසා රජය මේ සියලු අංශ පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නේ මේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මගේ අමාත්‍යාංශයේ නිතරම විදේශ කටයුතු අමාත්‍යාංශයට පූර්ණ සහයෝගයක් ලබා දෙනවා මේ දරුවන්ගේ දෙමව්පියෝ මටත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙනවා මොකද එක හේතුවක් මේ ඇතම් ශිෂ්‍යයන් යවලා තියෙන්නේ විදේශ අධ්‍යාපනය සඳහා අපි ඒ කෙසේ දෙයක් ඒ රටවලින් ලබා දෙනවා ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව ලබා දුන්නා මේ ශිෂ්‍යත්ව ලාභින් ඊතර අධ්‍යාපනයට යැවීම පිළිබඳ වගකීම උසලන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව ඒ අනුව කර්ණාටක ප්‍රාන්තයේ 126 දෙනෙක් පංජාබ් වල 106 දෙනෙක් ඔරිස්සා 56 දෙනෙක් උත්තර ප්‍රදේශ වල 61ක් බටහිර බෙන්ගාල් වල 31ක් ගුජරාටේ 40ක් වශයෙන් 580ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්බන්ධ වීමෙන් ඉන්දියාවේ පමණක් අධ්‍යාපනයට යවලා තියෙනවා ඉන්දියාවේ අධ්‍යාපනයේ ලබන සංඛ්‍යාව මීට වඩා ඉතා විශාලයි මම මේ සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් අනුමැතිය යටතේ යවලා තිබුණා ඒ 580ම නාමලේඛනේ අපි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලබා දීලා ඒ අයගෙන් කොටස් වශයෙන් ඒ ජනාධිපති කාර්යසාධක බලකායේ ඒ පිළිවෙත අනුව කොටස් වශයෙන් අද දිනේ එක් කොටසක් ගෙනගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඒ නිසා වෙන කුමන රටක හිටියත් ඒ දරුවෝ අපේ දරුවෝ ශ්‍රී ලාංකීය දරුවෝ ඒ නිසා ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම අපි රටට තිබෙනවා ඒ රටවල සිටින විදේශ ස්ථානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල වලට දැනුම් දීලා තිබෙනවා
මේ ලේඛන සකස් කරන්නට හා උන්ට ඇති වෙන ප්‍රශ්න පිළිබඳ සක්‍රීය ලෙස මැදිහත් වෙලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒ සම්බන්ධයෙන් ඉතා විශාල වගකීම් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඊට අතිරේකව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ලබන සතියේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විශේෂ වෙබ් අඩවියක් විවෘත කිරීම පිළිබඳ ඔබතුමාලට තොරතුරු දැනුම් දෙනවා. අන්තර්ජාතික වශයෙන් දැනුවත් කරන්න මේ ඊතර සිටින විදේශ රටවල් සියල්ලගේම අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සියලු තොරතුරු අපිට දැනුම් දෙන ලෙස. මොකද පුද්ගලික මට්ටමින් ගිය දරුවෝ පිළිබඳ අපි ළඟ තොරතුරු නැහැ. ඒ නිසා ඒ සියලුම තොරතුරු විධිමත් ලෙස වගකීමකින් යුතුව එක්රස් කරන්ටත් ඔවුන් මුණ දෙන ප්‍රශ්නවලට අපිට යම් කිසි ආකාරයකට එකී රටවල විශ්වවිද්‍යාල යනාදී සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීම සඳහා ලබන සතිය වන විට අපි විශේෂ අන්තර්ජාල හා විද්‍යුත් පහසුකම් සහිත ක්‍රමවේද ටිකක් දරුන් දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකන් ඒ දරුවන් මේ ප්‍රවේශමින් වගකීමෙන් සිටින්න ඔබ තනි කරන නැහැ. අපි හැකිතාක් ඉක්මනින් ජනාධිපති කාර්ය සාධක බලකායේ සුවිශේෂ අවධානය යටතේ ගෙන්න ගන්න පුළුවන් රටට පැමිණීමට අවශ්‍ය කරන සියලු දෙනා ගෙන්න ගැනීම සඳහා අධියර වශයෙන් කටයුතු කරන බව දැනුම් දෙන්නට කැමැති. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ එලෙසින් තීරණ ගත්ත අනිකුත් තීරණ පිළිබඳ අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා ඇමතිතුමා කතා කරා. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අද අපත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වෙසින්න ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඔබ සියලු දෙනාගේ අවසරයි. ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සඳහන් කරන කරුණු වලට වැඩිමනත් වශයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය, දේශීය ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදරි කරගෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ වැවිලි ක්ෂේත්‍රය ඇතුළු අංශවලට මුහුණ පාන්න සිදු වෙලා තිබෙන ගැටලු පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුණා. එහිදී විශේෂයෙන්ම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව මුහුණ දෙන පොහොර හිගය පිළිබඳ අවධානය යොමු වෙලා තිබෙනවා. යම් පමණක පොහොර හිගයක් ලංකාවේ යම් සමහර ප්‍රදේශවලින් වාර්තා වෙලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ 2019 වර්ෂයේදී ලංකාවට පොහොර ගෙන්වීම පිළිබඳව අදාළ සමාගම් වලට ගෙවිය යුතුව තිබුණු මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව නොගෙවීම නිසා ගැටලු මතුවලා තිබුණා. ඒ නිසා ඔවුන්ගේ ආනයන යම් පමණකට සීමා වෙලා තිබුණා. නමුත් රජය මගින් විශේෂ ප්‍රතිපාදන ලබාගෙන එම ගෙවීම් සිදු කිරීම දැන් ආරම්භ කොට තිබෙන නිසා නැවත පොහොර තුග ලංකාවට ලැබිලා තිබෙනවා. වර්තමානයේ වන විට කොළඹට පොහොර තුග ලැබී තිබුණත් කොළඹින් පිටපළාත් වලට පොහොර ලබා දීමේ ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් මතුවලා තිබෙන නිසා විශේෂයෙන්ම මේ හා සම්බන්ධ අංශවල කටයුතු කරපු ජනතාව යම් පමණකට තමුන්ගේ ගම්බිම් හරහා යාම නිසා ඒ වගේම වතු ක්ෂේත්‍රය ආශ්‍රිතව ඇති වෙලා තිබෙන නිරෝධායන තත්ත්වයන් නිසා ප්‍රවාහන පිළිබඳ ගැටලුවක් මතුවලා තිබෙනවා. පොහොර ලේකම් කාර්යාලයත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන් ඇතුළු පිරිසත් අද දිනේදී මේ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවල විශේෂයෙන්ම යුද හමුදාවෙත් සහයෝගය ලබාගෙන එම පොහොර අදාළ ප්‍රදේශවලට පිටත් කර හැරීමේ වැඩපිළිවෙළක් සකස් කළ තිබෙනවා. ඒ නිසා කොළඹ දැනටමත් යූරියා සහ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් ඇතුළු මූලික පොහොර කොළඹට තොග ලැබී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ එම පොහොර ලංකාවේ ප්‍රාදේශීය පළාත්වලට බෙදා හැරීමේ කටයුතු යථාවත් වීමෙන් පසුව එම පොහොර හිගය මගහැරී යනු ඇති අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික ජනතාව විශාල ලෙස කෘෂිකර්මාන්තය පිළිබඳව, ගෙවතු වගාව පිළිබඳව උනන්දු වෙමින් තිබෙනවා. එදි සෞභාග්‍ය වැඩසටහන යටතේ බිහිච ලබා දීම පිළිබඳ විශාල ඉල්ලුමක් ඇති වෙලා තිබෙනවා. හැබැයි ඉල්ලුමට සාපේක්ෂව සැපයීම ලබා දීමේ ගැටලුවක් මතුවලා තිබෙනවා අපි සඳහන් කරන්න අවශ්‍යයි. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහත්මන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ බීජ ගොවිපළ ශක්තිමත් කරන්නටත් අවශ්‍ය බීජ සෑහෙන ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කර ගැනීමට වගේම අත්‍යවශ්‍ය අනිකුත් බීජ යම් ප්‍රමාණයක් පිටරටින් නාණයන කරන්නටත් තීන්දුව කර තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ ලංකාවට අවශ්‍ය එම බීජ ප්‍රමාණය නිෂ්පාදනය කළා මේ රටේ ගොවි මහත්වරුන්ට වගේම සුළු පරිමාණයෙන් ගෙවතු වගාවේ නිරත වන පිරිස්වලට එම වෝග ලබා දෙන්නට හැකි වේ කියලා. ගරු බන්දුර ගුණවර්ධන ඇමතිතුමා සඳහන් කළ පරිදි ලංකාවට ආනයනය සීමා කිරීම හරහා ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් ලංකාවට පැමිණීම වැළක් වෙනවා. එහෙම නැත්නම් බදු විශාල ලෙස වැඩි කරලා තිබෙන නිසා අපි ලංකාවේ ජනතාවට ආරාධනය කරනවා විශේෂයෙන්ම
පසුගිය වසර පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලංකාවේ වගා කළ හැකි අතිවිශාල ප්‍රමාණයක් එළවලු පළතුරු ඇතුළු ද්‍රව්‍ය ලංකාවට ආනයනය කෙරලා තිබෙනවා. සත්‍ය ලෙසම ලංකාවේ වාර්ෂික පාරිභෝජන සඳහා ඇපල් දොඩම් ඇතුළු ඇපල් දොඩම් මිදි ඇතුළු පළතුරු විශේෂ රුපියල් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක වාර්ෂිකව ආනයනය කරලා තිබෙනවා කෝටි 2000ක මුදලක්. ඒ වගේම ලොකු ලුණු රුපියල් බිලියන 12ක වාර්ෂිකව කෝටි 1200ක මුදලක්. රතුළුණු රුපියල් බිලියන 3ක සුදුළුණු රුපියල් බිලියන 2ක වියලි මිරිස් රුපියල් බිලියන 11ක ආදී වශයෙන් දැවැන්ත මුදලක් ලංකාවේ විදේශ විනිමය පිටරටවලට ගිහිල්ලා තිබෙනවා. මෙම ලංකාවේ වගා කළ හැකි එළවලු ඇතුළු ද්‍රව්‍ය වෙනුවෙන් නිසා විශ්වාස කරනවා ලංකාවේ එක පැත්තකින් දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් ලංකාවේ දේශ ආර්ථිකය යළි පණ ගන්නවා වගේම ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ලංකාවේ ඉතුරු කර ගැනීමට මේ හරහා මඟ පෑදේ කියලා. ඒ නිසා අපි රාජ්‍ය හැටියට ආරාධනා කරනවා මේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය ලංකාවේ ජාතික ආර්ථිකයට ලබා දෙන 8% දායකත්වය අපි විශ්වාස කරනවා ඉදිරි වසරවල අඩුම අවම වශයෙන් 12ක් 13ක ප්‍රමාණය ඉක්මවා යයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ඊටම සතුටින් සඳහන් කරන්නේ මේ අපහසු කාල සීමාවකවත් ලංකාවේ තේක් ශාස්ත්‍රය විශාල ඉදිරි පිම්මක් පසුගිය කාලේ පලින්ට හැකියාව ලැබුණා. හිදී විශේෂයෙන්ම අපි අපේ ගෞරවනීය ස්තුතිය පොද කරන්නට අවශ්‍යයි. අතකරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් ලංකාවේ ප්‍රථම වතාවට තේ වෙන්දේසී ඉතිහාසයේ වසර 137කට පසුව අපේ තේ වෙන්දේසිය ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය හරහා පවත්වන්නට අපිට හැකියාව ලැබුණා. එෙහිදී විශාල ඉල්ලුමක් එම තේවලට ලැබුණා. සාමාන්‍ය මුදල පෙර පැවති මුදලට වඩා ඉහළ ගියා. ඒ වගේම ඉතාම හොඳ වෙළඳ පොලක් ලෝකයේ විවිධ රටවල නිර්මාණය වෙමින් පවතින බවත් අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි අවුරුද්දට පෙර පැවති තේ වෙන්දේසියෙන් ලබා දිය යුතු මුදල් අපි තේ මණ්ඩලය හරහා රුපියල් බිලියන 2.3ක මුදලක් එම වෙන්දේසියෙන් ජනතාවට හිමි විය යුතු කර්මාන්ත ශාලා හරහා පෙරටේ කුඩා තේවතු හිමියන්ට හිමි විය යුතු රුපියල් බිලියන 2.3ක මුදලක් අපි තේ මණ්ඩලය හරහා ගෙවීම කරන්නට අලුත් අවුරුද්දට පෙර කටයුතු කළා. ඒ නිසා අපහසු කාල සීමාවකවත් පෙරටේ කුඩා තේවතු හිමියන්ට ඔවුන්ගේ අස්වැන්න වෙනුවෙන් යම්කිසි සහනදායී ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට අපට අවස්ථාව ලැබුණු බව අපි තම සතුටින් සඳහන් කරනවා. ඒ වගේම තමයි ලංකාවේ පොල් කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. අපි පසුගිය දිනවල රජයේ මගින් මේ රටට පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවල තිබුණු බදු මුදල් වැඩි කර රුපියල් 100කින් ලීටරයක් සඳහා වාර්ෂික මේ රටට පාම් තෙල් රුපියල් බිලියන 45ක් ආනයනය සිදු වෙනවා. රජයේ අරමුණ මෙරට පාම් තෙල් ආනයනය ක්‍රමානුකූලව අධෛර්යමත් කිරීම අඩු කිරීම කරනවා වගේම ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීම එකත් බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා වැවිලි ක්ෂේත්‍රවල ඉදිරි කාලයේදී අපිට විශ්වාස කරන විදියට ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉතාම ඉහළ මට්ටමට ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. සඳහන් කරන ගමන්ම අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා ජනාධිපති තුමන් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය කරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මේ රටේ සහන ලැබිය යුතු මෙම අපහසු කාල සීමාව තුළ ශාල පීඩාවකට පත් වෙලා සිටින ආධාර ලැබිය යුතු කණ්ඩායම් වෙනුවෙන් අදාළ සහන ලබා දීම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට අපි කලුණු සඳහන් කළ පරිදි මෙම කාර්යසාධන බලකාය හරහා සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි ලේඛනගතව සිට සහ පොරොත්තු ලේඛනගතව සිට 25,40,000කට එම මුදල් ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම දැනටමත් ජීවනෝපාය අහිමි වෙමින් පෞද්ගලිකංශයේ කටයුතු කරපු විවිධ පිරිස් සඳහා අද දිනේ වන විට 15,11,000කට පමණ දැනට මූල්‍ය ආධාර ලබා දීලා තිබෙනවා සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා. අපි විශ්වාස කරන එම ප්‍රමාණය මේ සතිය අවසන් වන විට 120 ඉක්මවායයි කියලා. ඊට අමතරව වැඩිහිටි දීමනාව රෝගාබාධ ඇතුළු දීමනාවන් ඇතුළත්ව ලංකාවේ පුද්ගලයින් 160කට ආසන්න ප්‍රමාණයකට එම ආධාර මුදල් ලබා දෙන රජය කටයුතු කරනවා. පවුල් ඒකක වශයෙන් ගත්තොත් 140කට වඩා වැඩි පවුල් ඒකක ප්‍රමාණයකට රජයේ ඍජු මෙම ආධාර ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එම වර්තමානයේදීත් එම ආධාර මුදල් නොලැබුණු පෞද්ගලික අංශයේ සේවය කළ පසුගිය දිනවල ආදායම් අහිමි වෙච්ච පවුල් සිටිනවා නම් අනුපවුල් ඒකක ඇතුළත්ව එයාට ඉල්ලුම් කරන්න පුළුවන් අනුපවුල් ඒකක වලටත් වෙනම මුදල් ප්‍රතිපාදන ලබා දෙන රජය තීන්දුව කළා තිබෙනවා. ග්‍රාමීය අදාළ ග්‍රාමීය කමිටුව මගින් අනුමැතිය ලබා දීමෙන් පසුව එම මුදල් ලබා දෙන ලෙස රජය අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි මෙම කාල සීමාව තුළ
රටේ තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්නට සෞඛ්‍ය අංශවල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම කෙනෙක්ම විශිෂ්ට මෙහෙවරක් කළා වගේම ඔවුන්ට ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසිය අය විශාල ලෙස උදව් කළා වගේම අපි සඳහන් කරන්නට අවශ්‍යයි මෙම විසනකාරී තත්ත්වය හමුවේ ලංකාවේ ජනතාවගේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගැනීමට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ලේකම්තුමියන්ලා ग्राम लदारी महात्म महात्मीन आर्थिक संवर्धन लदारी महात्म महात्मीन समृद्धि संवर्धन लदारी महात्म महात्मीन खुशी पारेक्षण निष्पादन सहकार महात्म महात्मीन अतुल सियलु बदेना महाजन सौख्य पारेक्षकुरु अतुलत्व गम्मट्ट मेदी राजय क्रियादाम्यान समाजगत करंट मेरटे पीडावट पत्तुलासित जनतावट सहन सलसंट अवश्य राजय कटयुतुन विशाल दायकत्वयक् लबा दुन्ना ये सैम किन कुटम राजय गौरवादर हिम्युन अभवत् अपि मे अवस्थावेदी संधान करनवा सा विश्वास करनवा जन जीवित क्रमाकूल यथातात्र पत्री में अति जनाधिपत्मे अभिलाष राज्य अभिलाष यथावत्मीन पावचन विश्वास करवा गतव निद्रि सति दिखक तुनक काले तो लंका बहु प्रदेश बल अति सीमा लील करलाटे कटयुत सामान्य तत्व पत्कर गिमे क्रियावली वेगोत्व सिद्धुकर पुलवाण मे केला भूम स्तुति रमेश पत्र गरु चमल राजपक्ष मेत्तुमागे अमात्यांशयत् मे कृषि क्षेत्रे नगासितवीम सदा विप्लवीय विनसकट हेतुवेन कैबिनेट पत्रिका कृतिदिरिपत् कला हेट हेतुवतमाय लंका इतिहासे पुरामटम मे महापोलवे हेपिला वगाकरण गोवियट तमंगे निष्पादन सदा साधारण मिलक लभुन्ने සාතික මිල ක්‍රමයක් නිසලස ක්‍රියාත්මකුන්නේ. ඒ නිසා අස්වැන්න වැඩි වෙන කාලවලට ඒව අලවි කරගත නොහැකි වීමෙන් ඉතාම විශාල ලෙස සමහර ගොවීන් සමහර කාලවල වසබීලා මැරුණා. සමහර කෘෂි නිෂ්පාදන විශාල ලෙස අලින් ඇතුළු සතුන්ට කෑම සඳහා ලබා දුන්නා. විශාල අපතේ යමන් නාස්ති වීමක් සිද්ධ වුණා. මේ කොරෝනා වසංගතයේ කරන කොටගෙන මේ රටේ නිපද විය හැකි वगा कल है कि हेम भी मंगलक्म वगा किरी मदा कठिनम दवंत वेडपिरीबल मे कृषि कर्म अमात्या से नीलधारीनु ये सेवक कारकादीनु तमात्युमा की उपदेश अनु विशाल निहड सेवा व करण हमुदा रणवीर वगेम सौख्य सेवा क्षेत्र बल वगेम गोई भीम तुला मे क्रियावलिय किरीम सदा निहड व बहु कार्यान सिद्धवेनो यानु ये दिने कैबिनेट पत्रिका वक निकुत कला यलकन्नेट प्रधान भोगदा हतरक सदा राजय साहतिक वसें मिलक नियम करनो मे सिद्धवेन्नी अपे रटे इतिहास प्रथम वतावट मे साहतिक मिल यटते मिल लबेनवा लबेन नत्तम विलंद पोलिंग ए मिल यटते साहतिक वसें ये सियल राजय मिलट मिल दी गन्नो ए साहतिक अपे रटे समस्त लांकीय भोजनतावट प्रथम वातावरण लबेन मम कमती ये मिलगन संधान करन गोवी पोले दी गोवी अट लबेनो बडेरंको किलो कट रुपयाल पना मं किलो कट गना किया गने अन्ना अर्तापल रुपयाल सीया लोकुलोनु रुपयाल सीया रतुलोनु एकसीय दाया उदु देसीय विस्सा मुंग अट देसीया ठटकाजु देसीय विस्सा वियल मेरी सायसीय पना सोया बोंची एक सी विसीपा कुरक्का एक सी हेतपा खाउपी देसीय विस्सा तला देसीय खोलू देसीय पना कहा असुआ इंगुरु एक सी विसीपा सुदुलूनु तोंसीय पना मैं लेबेन मिलतमाय की हुए किलोग्राम या संदा मैं राजे साहतिक मिला कैबिनेट अनुमति लेबुना मैं साहतिक मिलट मैं भोग वर्ग दा हतरकट यलकन नींदंग बिय सकेकिंग थोरव वगाकरांड पुलवांग ऐसा अवश्य सियलूम बीज राज्य नोमिले लबा देनो ऐसा कैबिनेट अनुमति लबुना हिट अतिरेक ये दिने दी कैबिनेट मंडले अवधान योम केरे हुआ अपी उपाधिदारी पनास सतरदा रैकियावट बंदोगत्ता बंदोगन मैतिवरण कोमसारिस तुमा के नियमे अनु ओंगे पुहुन व नवैत हुआ नमत ओंगे अपी कीवा मैं तमंग यम किसी राजकारी स्थानी कट वार्ता करांट किया किसी ओ यही अतिबिल अतिबिन प्रश्न निशा
ඔවුන්ට අපි ලබා දෙනවා යයි සඳහන් කළ දීමනාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනේදී සමාජ සුබ සාධන කටයුතු සේවා පිළිබඳ කටයුතු භාරව ක්‍රියා කරන පවිත්‍ර දේවි වන්නියාරච්චි අමාත්‍යතුමියට නියම කළා. වහාම අදාළ මැදිහත්වීම් කරලා ඒ උපාධිධාරී 54,000ට අපේ රජයේ විසින් පත්වෙන් ලබා දුන්න සියලු දෙනාට ඒ දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන ලෙස නියම කළා. ඊට අතිරේකව අපි ජනසන්නිවේදන අමාත්‍යවරය වශයෙන් මම ඉල්ලීමක් ඉදිරිපත් කළා අපේ මේ මාධ්‍ය හිතවතුන් සහ මාධ්‍යවේදීන් ස්වයන් රැකියාවල නියුක්ත වෙන නර්තන ශිල්පීන් සිනමා ශිල්පීන් ඒ සඳහා අදාළ කාර්මිකයන් සංගීතඥයන් කලා සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් යනාදී වශයෙන් අපේ මේ ජනසන්නිවේදන කලාව මත පදනම් වෙච්ච පීඩාවට පත් වෙලා සිටින අපේ ස්වයන් රැකියාවල නිරත වෙන රැකියාවක නිරත වුණත් රැකියාව අහිමි වෙලා තියෙන අයට සානාධාර ඉල්ලන්න නෙමෙයි ඒ අය සඳහා විශේෂිත ණය යෝජනා ක්‍රමයක්වත් කෙටි කාලයකට සකස් කරලා දෙන ලෙස ඒ අනුව ගරු අග්‍රාමාත්‍යතුමත් සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වශයෙන් එතුමා ළඟ තිබෙන ලයිස්තු සලකා බලලා ජනාධිපතිතුමා නියම කරනු ලැබුව ජනාධිපති ලේකම්තුමාට බැංකු සමග සාකච්ඡා කළා එවැනි සහන ණය ක්‍රමයක් සඳහා කටයුතු යොදන්නට කියලා ඊට අතිරේකව තව කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කළා මේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන දේශීය සංචාරක නියෝජිතයන්ට 2020 අප්‍රේල් පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළාගේ මත බද්දෙන් නිදහස් කරලා තිබෙනවා. තමල් රාජපක්ෂ අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා සුරුවා මධ්‍ය පරිපාලන සාල්මෝල් හිමියන් වෙත කඩිනම් ණයසන් ලබා දීම සඳහා සුරුවා මධ්‍ය පරිපාලන හාල්මෝල් හිමියන් වෙත ණයසන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඊළඟට අතිගරු ජනාධිපතිතුමා අපනයන ඉලක්ක කරගත් සමාගම් මගින් සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදන සැපීම ආධාර ලබා දීම ධෛර්යමත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව ආනයන අපනයන පාලන ජෙනරාල් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් හා සභාපති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යන් නිලධාරීන්ට අවශ්‍ය නියෝග ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා වෙත බලය පැවරුවා. මේ අපනයන ඉලක්ක කරගත් සමාගම් මගින් සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන සැපීම ආධාර ලබා දීම ධෛර්යමත් කරා. ඊළඟට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළා ජෙනරාල් සීම් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ නෝර්වේ අග්ඩර් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා කිවිසුමක් දීර්ඝ කිරීම සඳහා. ඊළඟට විදුලි බල බලශක්ති ගරු අමාත්‍යතුමා විසින් මුතුරාජවෙල ද්විත්ව නල බෝයාව සම්පූර්ණයෙන් අලුත් වැඩියා කිරීම සඳහා අමතර කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. පරිසර වනජීවි සම්පත් අමාත්‍යාංශයේ මගින් රුණුගම් බේර වල්ලනි රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඳිකිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. සංචාර ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අලුත් වැඩියාවන් සම්බන්ධ කොන්ත්‍රාත්තු දීර්ඝ කිරීම සඳහා අවසරපත් ලැබුණා. මැතිතුමා මේ ගෞතමාලත් දන්නවා අපි කවුරුත් දන්නවා දිනෙන් දින මේ මේ කන්ස්ට්‍රක්ෂන් ක්‍රයිසිස් මේ ව්‍යවස්ථා අද්විතීයක් මතුවෙන තත්ත්වයක් පේනවා. දැන් ගෝතන account එකෙන් මුදල් පාස් වුණේ අමතුමා අප්‍රේල් 30 වෙනිදා සඳහා පමණයි. අප්‍රේල් 30 වෙනිදා පමණයි. ඊට පස්සේ ඉතින් යලිත් මුදල් රජයට වැය කර ගන්න නම් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වෙනවා. දැනටම අප්‍රේල් 30 වෙනි පස්සේ මුදල් නැහැ. එතකොට ඊළඟ පස්සේ තියෙන දැන් ඉලෙක්ෂන් එක තැබීම ජන මේ පාර්ලිමේන්තු මෙතන තැබීමේ ජූනි 20 අවිනිශ්චිතයි. මැගෝත් කියලා තියෙනවා මේක සලකා යලි සලකා බලනවා කියලා. එතෙන්දී අමතුමා මේක සාකච්ඡා කරාද මොකද මේකන தත්ත්වය දැන් රජයේ தත්ත්වය මොකද්ද මේ සම්බන්ධ? අනේ සඳුන් මේක නම් ඊටාම මේ බොළඳ මට්ටමේ
අන්තර්ජාතික කවුරු හරි ඕනෑකමට ගෙනියන ප්‍රචාරක වැඩපිළිවෙළක්. මොකද හේතුව මමත් 1989 ඉඳන් අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය 148 වෙනි වගන්තියේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවක් විසිරුව හැරියට පස්සේ ඒ විසිරුව හැරපු පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් ජනාධිපතිවරයාට හැර කිසි කෙනෙකුට නැවත කැඳවන්න බෑ. ජනාධිපතිවරයාට කැඳවිය හැක්කේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ හදිසි නීතිය සංශෝධනය කිරීම සඳහාම පමණයි. වෙන කිසිම කටයුත්තකට වචනයක්වත් කතා කරන්න එවැනි පාර්ලිමේන්තුවක් කැඳවන්න බෑ. ඉතින් ඒ සඳහා වෙන විධිවිධානයේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා එතුමාට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ තිබුණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. එතුමා කැබිනට් මණ්ඩලයටත් දැනුම් දුන්නා මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ මේ පාර්ලිමේන්තුව කැඳවන්න. මේ බහුතර ජනයාගේ ජන වරමෙන් පත්වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සම්පූර්ණ විනිවිද පේන මැතිවරණයකින් මහා ජනය පූර්ණ බලයක් ජනාධිපතිතුමාට ලබා දීලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට ක්‍රියාත්මක කරන්න. එතකොට එතුමා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක නිල කාලය අවුරුදු 4මාර අවසන් වුණාම ඒක නිල කාලය අවසන් වෙන්න කලින් නෙමෙයි අවසන් වුණාට පස්සේ හරියටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ඉතාම නීත්‍යානුකූල ආකාරයට පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. විසිරුව හැර පාර්ලිමේන්තුව නැවත කැඳවීම වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමාට බලහත්කාරය පාවිච්චි කරන්න බෑ. චණ්ඩි කමක් කරලා කැඳවන්න පාර්ලිමේන්තුව කියලා බල කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. මොකද මහා සම්මත ජනවරමින් තමයි එතුමා ජනාධිපති ධුරයට පත් වෙලා තියෙන්නේ සමස්ත ලංකාවේ ජනතාවගේ. ඊළඟට එතුමාට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිය දීලා තියෙනවා. අභිනව පාර්ලිමේන්තුව පත් වෙලා මාස 3ක් යනකම් නිරුපද්‍රිතව ඕනෑම ණය සීමා කිසිවකින් තොරව ඕනෑම වියදමක් දරන. ඒ සඳහා නීති උපදේශ නීති විශාරදයන් සියලු දෙනා ජනාධිපතිතුමාට පෙන්වා දීලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අභිනව පාර්ලිමේන්තුවක් රැස් වෙලා කවදා හරි දවසක මාස 3ක් යනකම් ඒ වියදම් දැරීම පිළිබඳ කිසි ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ අපි මාධ්‍ය ආයතන වලට ආරාධනය කරන්න කැමැති. අපි නීතිඥයෝ නෙමෙයි, අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ නෙමෙයි. ඒ නිසා තමුන්නාසලගේ නාලිකා මගින් අවස්ථාවක් ලබා දෙන්න ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ විශේෂඥ නීති විශාරදයන් සියලු දෙනා මට පුළුවන් විශේෂ බාර අමාත්‍යවරයා වශයෙන් කියන ඕනෙම සාකච්ඡාවකට කැඳවලා දෙන්න. ඊළඟට ඇමතුමා ඉලෙක්ෂන් මැතිවරණ පැවැත්වීමේ මේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් 20 වෙනිදා ජූනි 20 වෙනිදා දැනට දිනේ දීලා තියෙනවා මැතිවරණ කොමිසම. එතෙන්ති පොඩි එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ සභාපතිතුමා මැතිවරණ කොමිසම සභාපතිතුමා කිව්වා ඒක වෙනස් කරන්න සමහර විට සිද්ධ වෙන්න පුළුවන් කියලා. එතෙන්ති ප්‍රශ්නයක් මතුවෙනවනේ ඇමතුමා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිසමටනේ මැතිවරණ පැවැත්වීම දිනේ ලබා දීම දිනේ වෙනස් කිරීම පිළිබඳ බලතල ව්‍යවස්ථාවෙන් තිබෙන්නේ එතුමාට. ඉතින් එතුමා කියන කරන ක්‍රියා සම්බන්ධයෙන් එතුමා වගකීම් දරනවා ඇති. අපි ජනතාව විශ්වාස කරනවා. ඒ අනුව ඒ පිළිබඳවත් ඔබතුමන්ලට මාධ්‍යවේදීන් වශයෙන් මොනවා හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අනුව ගැටලුවක් තියෙනවා මට පුළුවන් ඔබතුමන්ලත් සහභාගී වෙන වාම ක්‍රියාත්මක වෙන පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා එක්ක එකතු වෙලා මේ මහා ජනතාවටත් නිසි ලෙස යථාබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන ලෙසත් ඔවුන්ට රූපවාහිනී නාලිකා මගින් කරන නිසා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගත හැකි වෙන ලෙසත් අපි මේ සතියේම සංවාද කීපයක් ලෑස්ති කරලා දෙනවා ඔබතුමාට සහභාගී වෙන්න පුළුවන්. උත්සාහ කරන තරම් ගැටලුවක් මෙතන නැහැ. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැති එක ඔබතුමාලට අපි නීති විශාරදයෝ නොවන නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයන් සමග ඍජු සංවාදයකට මාධ්‍ය වලින් රටහමුවේ සූදානම් කරලා දෙනවා දවස් කීපයක් ඇතුළත.
ඔබතුමා සහභාගී වෙන්න හරි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා දැන් ගැලුප් ගනිමු දැන් දැන් නිමාඩු දීලා තියෙනවා ගෙදර ඉඳලා වැඩ කරන්නයි කියලා තියෙනවා රජයේ සේවකයන් සමහර කට්ටිය 20ක් විතර essential services වලට ගෙන්නවා ඒතරම් තමයි රජයේ වැටුප් දීපු සම්පූර්ණයටම ගෙනවද මේ අප්‍රේල් මාසේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කම්කරු සබත්තා අමාත්‍යතුමා වශයෙන් දැනුම් දුන්නා මේ සේවකයන් හා හාම්පුතුන් සම්බන්ධ ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් එතුමයි එතුමගේ අමාත්‍යංශයයි මැදිහත් වෙනවා මක්නිසාද යත් මේ ව්‍යාපාර කියන ඒවා සෑම දිනකම ලාභණං ඒ ව්‍යාපාර විවිධ පාලනය කළ නොහැකි අවදානම් වලට මුහුණ දෙනවා ඒ අවදානම් වලට මුහුණ දීම වෙනුවෙන් තමයි ලාභ ලැබෙන්නේ ඉතින් මේ පාලනය කළ නොහැකි හේතුවන් නිසා යම් කිසි අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔවුන් තමන්ට දීර්ඝ කාලයක් සේවය කරලා ආදායම් මාර්ග උපදවන්නේ ව්‍යාපාරයේ දියුණු කරන්නට සලසපු සේවකයන් දුකට වැටුණු අවස්ථාවේදී දඩස් ගාලා එළියට දැමීම මානව හිතවාදී නෑ සාධාරණ නෑ ඒ නිසා ඔවුන්ට යම් කිසි ආකාරයකට ඒ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබා දීම සඳහා තමයි ඇත්තටම වැටුප් ගෙවා ගන්න නොහැකි ව්‍යාපාර තියෙන්න පුළුවන් දර්වශීලතා ප්‍රශ්න එහෙම තියෙනවා එතකොට ඒ සඳහා රජය 104 පොලියට කාරක ප්‍රාග්ධන ණයක් දීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබලා දීලා තියෙනවා ඒ නිසා ඒ ආයතනයට පුළුවන් තමන්ගේ ආයතනයේ අතීතයේ ගෙවුව වැටුප් බිලට වඩා වැඩි වැටුප් බිලක් ගන්න බෑ 104 පොලියට ඇත්තට වැටුප් ගෙවුව වැටුප් බිල් තියෙනවා අර්ථසාධකර මුදල් ගෙවුව බිල්පත් තියෙනවා ඒ ටික පෙන්නලා බැංකුවට ගිහිල්ලා සංචාරක ක්ෂේත්‍රේ නම් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රේ නම් වෙනුණා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත නම් Tamange පරණ වැටුප් බිල පෙන්නලා ඒ සේවකයන්ට ගෙවන්න ඕනේ කාරක ප්‍රාග්ධනය 104 පොලියට ලබා ගන්න පුළුවන් මේ වාණිජ බැංකු වලින් බැංකු ආයතනයේ තමන් ගන්න දෙනුකන් බැංකු ආයතනයක් තියෙනවනේ ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලුම හම්පුතුන්ගෙනුම් ඔබතුමන්ලත් මේ අවස්ථාවේ අපි එතුමන්ලත් දුකටපත් වෙලා ජනතාවත් දුකටපත් වෙලා රජයත් දුකටපත් වෙලා ලෝකෙත් දුකටපත් වෙලා තියෙනවා වෙන වෙනමකට ලෝකෙන් හරි සහයෝගයක් කිල්ලනි ලෝකේ අපිට වඩා දරුණු ලෙස මේ තත්ත්වෙට මුහුණ දීලා දැන් එතුමා රජයේ තීරණයක් ගත්ත අර විදේශ ප්‍රේණ මුදල් විස්තම්පත් කරන විශේෂ පොලියකට ලංකාවට ගෙන්න ගන්න ඔබතුමා කිව්වා ඒකෙන් රුපියලයේ සත්‍යමත් වෙනවායි කියලා නමුත් දැන් නාලක ගොඩේ මහත්මිය කියලා ඒකෙන් විශාල මුදලක් එයි කියලා අපේක්ෂා කරන්න බෑ කියලා නෑ නාලක ගොඩේ මහත්මයා කියලා තියෙන ප්‍රකාශයේ මම නාලිකාවක කන්දියල බැලුව එතුමා බොහොම පැහැදිලිව කියනවා ඒ කියන්නේ එතුමාගේ පුද්ගලික මතය කියලා ඔව් දැන් මටත් තියෙනවා පුද්ගලික මතයක් නමුත් මමත් රමේෂ් පත්තරණ මන්ත්‍රීතුමත් මෙතන ඇවිල්ලා කියන්නේ අපේ පුද්ගලික මත නෙමෙයි අපිට විවිධ පුද්ගලික මත තියෙනවා ඒවා රාජ්‍ය පාලනයේදී කිසිම වැදගත්කමක් තියෙන ඒවා නෙමෙයි මොකද අපි මෙතන ඇවිල්ලා කරන්නේ අපේ රාජකාරිමේ වගකීම ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මේ ඇති වෙලා තියෙන කෙටි කාලීන යෞංශයේ සර්බුදයට ස්වාධීන මතදරණ එළි ඉන්න කෙනෙකුට වඩා බොහොම වගකීමෙන් ඕනේ කැබිනට් මණ්ඩලයක් හැසිරෙන්න. ඉතින් එතකොට කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ ගිණුමක් විවෘත කරලා තිබෙනවා. විදේශවල සිට ශ්‍රී ලාංකිකයන්ට සහ විනත් විදේශීය විවාර මුදල් තියන අයට මේ ගිණුමේ තැන්පත් කරන්න රජයේ ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙන නිසා මාස 6ක් මේ ගිණුමේ තිබුණාම සාමාන්‍යයෙන් ගෙවන පොලි අනුපාතයට වඩා 2% වැඩිපුර ගෙවනවා කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේ ගිණුමට විශාල ලෙස මුදල් ලැබුණොත් ඩොලර 185ටෙන්ටත් ඉඩ තියෙනවා. මේ ගන්න ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න ඕනේ ඒ සියල්ල 100%ක් හරියන්නේ වා කියලා අපි හිතාගෙන නෙමෙයි අපි තීරණ ගන්නේ ආර්ථිකේ
කෙටිකාලීන මෙදිකාලීන දිගුකාලීන තියෙනවා. ඉතින් ඒ රජය සෞභාග්‍ය දැක්ම කියලා අධිකරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලි රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙලේ තියෙනවා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය කියන එක. හැබැයි මේ ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයේදී අපි දීර්ඝ ලෙස කල්පනා කළා මේ රටේ නොවිරු ආකාරයෙන් ආයෝජනය වැඩි කරන්න යෝජනාවක් මුදල් අමාත්‍යතුමා ඉදිරි අභිනව පාර්ලිමේන්තුවේ අයවැලේකෙනකින් ඉදිරිපත් කරන්න ඕනේ. මේ කරලා තියෙන්නේ తాවකාලික වශයෙන් ද්‍රවශීලතාවය වැඩි කර ගැනීම සඳහා. ඉතින් එතුමා කළ යුතු වෙන්නේ රජයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රජය කියන ප්‍රතිපත්තිය මේ අලුත් ගිණුමක් ආරම්භ කළාම ඒට පැමිණෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම තමයි කළ යුත්තේ. මතුවා ඔය දෙක එකතු වුණාම මේ 106ක් විතර වෙනවා ඩොලර් account එකට. පොලිය ඒ වාසිය නිසානේ එන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් සම්මත පොලිය අනුපාතය ගෙවුවා නම් එහෙම එන්නේ නැහැ. ඒ නිසා තමයි වැඩිපුර 102ක් ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවන්නේ. අපි මේකේ කරන්නේ ශ්‍රී ලංකිකයන්ට ආයතනයක් කරනවා. තමන්ගේ මාතෘභූමිය තමන්ගේ රට දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවේදී ඒට උදව්වක් කරන්න ඒට වැඩි උත්තේජකයකුත් රජය ලබා දීලා තිබෙනවා කියන එකයි මෙයින් අපි කියන්නේ. මොකද දැන් තායිලන්තේ එහෙම මේ විශාල ලෙස සෝරෝස්ලා මුදල් අරන් ගියාම එක්තරා කාලයක තායිලන්ත ආර්ථිකය කඩන් වුණා. ඒ පන්සල්වල තායිලන්තේ ඉන්න හාමුදුරුවරු භික්ෂුන් වහන්සේලා පන්සල්වල තිබුණ රත්තරන් ඔක්කොම ගෙනිහිල්ලා බැංකුවට දුන්නා. එහෙමයි රටක මේ රටට ආදරේ අය මේ ජනතාව වැඩ කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. මොකද අනලා? එහෙම අච්චු ගන්න බෑනේ. දැන් මුදල් අච්චු ගැසීම කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා ඒ කියන එක්කෙනාට කියන්න ඕනේ. මුදල් අච්චු ගැසීම කියලා කියන්නේ කුමක්ද කියලා. ඒක ගැන ඕනේ නම් මේ මුදල් අච්චු ගැසීම කියන කරුණත් එක්ක අපි අර විවාදයක් ලෑස්ති කරලා දෙන්නේ ඒ කියන එක්කෙනාට එන්න කියලා. ඔබතුමා ඇවිල්ලා හරියන්නේ නැහැ වැඩේට. Thank you.